දරුවාට අවශ්‍ය දේවල් ඉංග්‍රීසියෙන් ඉල්ලන්න පුරුදු කරමු. මේ පාඩම ඔයාලට ගොඩාක් දුරට වැදගත් වෙයි. මොකද පුංචි අය එයාලට ඕන හැම දෙම අපෙන් ඉල්ලන්න පුරුදු වෙලා තමයි ඉන්නේ. ඉතින් මේක ඉංග්‍රීසියෙන් උගන්වන්නේ කොහොමද කියලා කිව්වොත් මෙතනදී සමහර විට පොඩි පැටලිලි සහගත තත්ත්වයක් ඇති වෙනවා. අන්න ඒක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. දරුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න ගමන් ඔයාලත් ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති නම් අපේ තවත් YouTube channels දෙකක් තියෙනවා Viral Beam කියලා සහ Viral Beam English Academy කියලා. ඉතින් මේ YouTube channel දෙක subscribe කරලා තියාගෙන ඔයාලට පුළුවන් ඒකේ තියෙන videos බලලා ඔයාලට ඉංග්‍රීසි ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් මට ඕනි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ I want කියන යෙදුම භාවිතා කරලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දරුවෙක් ඉල්ලන හැම දෙයක්ම වෙනුවෙන් මේ I want කියන යෙදුම අපිට භාවිතා කරන්න බෑ. එයාට ඕනේ ද්‍රව්‍යමය දෙයක් නම් I want කියලා අපිට භාවිතා කරන්න පුළුවන් කෙලින්ම. හැබැයි දරුවට අවශ්‍ය යම් කිසි දෙයක් කරන්න නම් අන්න එතනදී I want to කියලා යෙදුම පොඩ්ඩක් දික් කළා තමයි අපිට භාවිතා කරන්න සිද්ධ වෙන්නේ. මම මේක තවත් සරලව පැහැදිලි කරොත් දරුවට අවශ්‍ය පොතක් නම් පැන්සලක් නම් පෑනක් නම් ඒක ද්‍රව්‍යමය දෙයක්. අන්න එතනදී I want කියන යෙදුමත් එක්ක දරුවට අවශ්‍ය දේ නම සඳහන් කරලා ඉංග්‍රීසියෙන් I want a book, I want my pencil මෙන්න මේ විදිහට අපිට එයාට පුරුදු කරවන්න පුළුවන් එයාට අවශ්‍ය දේවල් ඉංග්‍රීසියෙන් ඉල්ලන්න. ඒත් ඔබ පොඩ්ඩක් හිතන්න ඔබේ දරුවට අවශ්‍ය යම් කිසි දෙයක් කරන්න නම් ඒ කියන්නේ මට සෙල්ලම් කරන්න ඕනේ මට නාන්න ඕනේ මට කන්න ඕනේ මෙන්න මේ වගේ ක්‍රියාවක් කරන්න ඕනේ කියලා නම් දරුවා කියන්නේ එතනදී I want to කියලා අදාළ ක්‍රියාව අපිට එකතු කරන්න සිද්ධ වෙනවා. I want to play, I want to study, I want to eat something මෙන්න මේ විදිහට. දැන් අපි තවදුරටත් කතා කරමු කොහොමද අපි දරුවට මේ I want කියන යෙදුම කියන්න පුරුදු කරන්න කියන එක ගැන. මුලින්ම අපි දරුවට පුරුදු කරවන්න ඕනේ I want කියලා යෙදුමක් තියෙනවා කියලා. වෙන කිසිම දෙයක් උගන්වන්නේ නැතුව මට ඕනේ කියන එකට ඉංග්‍රීසියෙන් අපි කියන්නේ I want කියන එක කියලා දීලා ඒකම විතරක් පොඩි කාලයක් පුරුදු කරවන්න ඕනේ. I want, I want, I want කියලා සැරින් සැරේ රිපීට් කරවන්න. ඒ කියන්නේ ඔයා අහන්න මට ඕනේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා. එතකොට බබා ටික දවසකින් උත්තර දෙයි I want කියලා. බබාට උත්තර දෙන්න බැරි වෙන අවස්ථාවලදී I want කියලා තමයි කියන්නේ කියලා ඔයා ඒ වචනේ දරුවට එක දිගට එයාගේ කනට ඇහෙන්න හුරු කරවන්න. එයාගේ කටින් ඒ දුම එළියට ගන්න උත්සාහ කරන්න. මේක තමයි අපේ පළවෙනි පියවර. එහෙම නැතුව ඔයාට ඕනේ දේවල් මෙන්න මේ විදිහට ඉල්ලන්න කියලා කිව්වත් අපි දරුවට සමහර විට දරුවෙක් එක ටැග් ගාලා අල්ලගනිමු. සමහර දරුවන්ට ඒක ටැග් ගාලා අල්ලගන්න හරි අමාරුයි. ඒ නිසා මුලින්ම අපි කරන්න ඕනේ I want කියලා යෙදුමක් තියනවා කියලා දරුවගේ ඔළුවට යවන එක. මේ විදිහට සතියක විතර කාලයක් I want කියන යෙදුම හුරු කරාට පස්සේ දරුවා යම් දෙයක් ඉල්ලුවොත් ඒ දේ ඉංග්‍රීසියෙන් ඉල්ලන්නේ මෙන්න මෙහෙමයි කියලා මුලින් ඔයා කියන්න. ඊට පස්සේ දරුවට කියන්න එක රිපීට් කරන්න කියලා. දරුවා කිරි ඉල්ලුවොත් I want milk කියලා මුලින් ඔයා වාක්‍ය කියනවා. ඊට පස්සේ ඒක දරුවට කියන්න කියලා කියනවා. I want water, I want books, I want tea, I want bread. මෙන්න මේ විදිහට දරුවට අවශ්‍ය දේවල් ඉංග්‍රීසියෙන් ඉල්ලන්නේ කොහොමද කියලා ඔයා මුලින් කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ මොකක්ද අපි කරන්නේ? ටික දවසක් මේ විදිහට පුරුදු කරාට පස්සේ දරුවා මොකක් හරි ඉල්ලද්දී ඒක ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා ඔයාට පුළුවන් අහන්න. එතකොට දරුවා මේක ඉංග්‍රීසියෙන් ගලපලා කියන්න උත්සාහ කරයි. සමහර විට එයා ඉල්ලන දේ ඉංග්‍රීසි වචනය එයා දන්නේ නැත්තම් මේකට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලාත් එයා අහයි. පොතක් පෙන්නලා පොතට මොකක්ද ඉංග්‍රීසියෙන් කියන්නේ කියලා අහයි. එතකොට ඔයාට බුක්ස් කියලා කියන්න පුළුවන්. එක පොතක් නම් බුක්, පොත් ගොඩක් නම් බුක්ස් කියලා කියන්න පුළුවන්. එහෙම කිව්වට පස්සේ I want books, එහෙම නැත්නම් I want a book කියලා කියන්න එයා උත්සාහ ගනී. එයාට පැටලුනොත් ඔයාට පුළුවන් ඒක පුරුදු කරවන්න. ඔන්න අපේ දෙවැනි පියවර ඉවරයි. මීට පස්සේ තමයි අපේ තුන්වැනි පියවර තියෙන්නේ. හැබැයි මේක චුට්ටක් විතර අපිට අමාරු වෙන පියවරක්. මොකද I want to කියන යෙදුම තමයි අපි උගන්වන්න යන්නේ. මේක පොඩ්ඩක් අමාරුයි කියලා මම කියන්න හේතුව මම ඔයාලට ඉදිරියේදී පැහැදිලි කරනවා.
හොඳට මතක තියාගන්න මේ I want කියන යෙදුම අපි උගන්වද්දී අපේ දරුවට මුලින්ම අපි උගන්වන්න ඕනේ එයාට අවශ්‍ය දේවල් I want කියන යෙදුම භාවිතා කරලා ඉල්ලන්න විතරයි. එහෙම නැතුව එයාට අවශ්‍ය ක්‍රියාකාරකම් I want to කියලා භාවිතා කරලා ඉල්ලන්න අපි පුරුදු කරොත් මේ දෙක දරුවා පටල ගන්නවා. I want කියලා එකක් තියෙනවා, I want to කියලා එකක් තියෙනවා. මොකක්ද මේ දෙකෙන් හරි එක කියලා ළමයා පොඩ්ඩක් කන්ෆියුස් වෙන්න බලනවා. ඒක නිසා අපි දරුවට මුලින්ම ගන්නන්න ඕනේ එයාට අවශ්‍ය ද්‍රව්‍ය ඉල්ලන්න විතරයි. ඊළඟ පියවර වශයෙන් තමයි අපි I want to කියලා යෙදුමක් තියෙනවා කියලා දරුවට උගන්වන්න ඕනේ. දැන් මෙතනදී අපි මේ I want to කියන යෙදුමේ ඉගැන්වුවට පස්සේ ගොඩාක් දරුව කරන දෙයක් තමයි ඉල්ලන දේවල් වලට, ඒ කියන්නේ මට පොතක් ඕනේ, පැන්සලක් ඕනේ, පෑනක් ඕනේ කියලා ඉල්ලන දේවල් වලටත් මේ to කියන කොටස භාවිතා කරන්න උත්සාහ ගන්නවා. එතනදී අපි හොඳට දරුවට ඇහුම්කන් දීලා දරුවව නිවැරදි කරන්න ඕනේ. මේක ගොඩාක් දරුව පටල ගන්න තැනක්. ඒකයි මම මේක විශේෂයෙන්ම කිව්වේ. සහ මේ කොටස තමයි අපිට අමාරුම කියලා මම මුලදී කිව්වේ මෙන්න මේ හේතුව නිසා. දැන් අපි කොහොමද එහෙනම් මේ දරුව පටල ගන්න කොටස පටල ගන්න නැති වෙන්න උගන්වන්නේ? ඇත්තටම අපිට කරන්න තියෙන්නේ එයා වරද්දන හැම අවස්ථාවෙම මේක නිවැරදි කරන එකයි. දරුවෙක් ඔයාගෙන් සෙල්ලම් කරන්න ඕනි කියලා ඉල්ලුවොත් I want to play කියලා ඔයා මුලින් කියලා පෙන්නන්න. ඊට පස්සේ දරුවට ඒක රිපීට් කරන්න කියන්න. අර කලින් පියවරවල් වගේමයි. I want to eat, I want to drink, I want to watch, I want to go. මෙන්න මේ වගේ පුංචි පුංචි ක්‍රියාපද අරගෙන දරුවට කියලා පෙන්නන්න. මේ විදිහට තමයි මේක කියන්නේ කියලා. ඒ වගේම මෙතනදී අමතක නොකර තවත් වැදගත් දෙයක් ඔයාලා කරන්න ඕනේ. දරුවෙක්ට මේ කොටස දිගින් දිගටම පැටලෙනවා නම් ඔයාට මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන්. ඔයාට අවශ්‍ය දේවල්, ඒ කියන්නේ අතින් අල්ලලා ගෙනල්ලා දෙන්න පුළුවන් දේවල්, අන්න ඒ දේවල් ඕනේ කියලා ඔයා ඉල්ලද්දී want කියන වචනේ විතරක්, ඒ කියන්නේ I want කියලා විතරක් යොදන්න කියලා පුරුදු කරවන්න. හැබැයි මේක කියලා දෙන්න ඕනේ දරුවෙක් දිගින් දිගටම මේක පටලවනවා නම් විතරයි. ඊට පස්සේ ඔයා උදාහරණකින් මේක පැහැදිලි කරන්න. ඔයාගේ ළඟ තියෙන පෑනක් අල්ලලා කියන්න, මේ පෑන ඔයාට අල්ලන්න පුළුවන්. බබාගේ සෙල්ලම් බඩුවක් අල්ලලා කියන්න, මේක ඔයාට අල්ලන්න පුළුවන්. පුටුව, ඇඳ, මේසෙ, එහෙම නැත්නම් එයාගේ ඇඳුමක්, එයාගේ කැප් එක, එයාගේ හැට් එක, එයාගේ ෂූස් දෙක, මේවා අල්ලලා අපිට බලන්න පුළුවන්. එක තැනකින් ඉඳන් ඕන්න තව තැනකට ගෙනියන්නත් පුළුවන්. මෙන්න මේ වගේ ඔයාට අල්ලන්න පුළුවන් දේවල් ඔයාට ඕනේ කියලා කියද්දී I want කියලා කියන්න කියලා පුරුදු කරවන්න. අනෙක් තැන්වලට I want to කියලා භාවිතා කරන්න කියලා කියන්න. මේ වගේ පුංචි පැහැදිලි කිරීම් වලින් දරුවට තේරුම් ගන්න පුළුවන් වෙනවා එයා මොන අවස්ථාවේදීද I want කියන යෙදුම භාවිතා කරන්න ඕනේ සහ I want to කියන යෙදුම භාවිතා කරන්න ඕනේ කියන එක ගැන. ඉතින් මේ වගේ තවත් වීඩියෝස් වල බලන්න කැමති නම් අපිව තාමත් subscribe කරලා නැත්නම් අමතක නොකර අපිව subscribe කරන්න. ඒ වගේම මේ ළඟම තියෙන bell icon එක click කරන්න අමතක කරන්නත් එපා. එතකොට අපි අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඒ උපක්‍රම පාවිච්චි කරලා ඔයාලගේ දරුවට ගෙදරදීම ඉංග්‍රීසි ටික කියලා දෙන්න.